පහළව ප්‍රදර්ශනයට අද අපි සහභාගී වෙලා තියෙන්නේ. අපිට පෙනෙනවා මේ ප්‍රදර්ශනය තුළින් විශේෂයෙන්ම කුඩා ව්‍යවසායකයන්ගේ දශකම පෙනෙනවා. මම වටපිට කියලා කතා කරනකොට සමහර අය කිව්වා මීට ප්‍රථම අවුරුදු වල තිබුණ මේ ප්‍රදර්ශන වලට ඇවිල්ලා ඒවා වල තියෙන දේවල් දැකලා ඒවා වල අදහස් අරගෙන ඒ ගිහිල්ලා කොහොමද මේ ව්‍යවසායයත් පටන් ගත්තේ කියලා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රදර්ශනයම දිරිගැන්වීමක් වෙනවා. අපි දන්නවා අපේ රටේ කොඳුනාරටි ආර්ථිකයේ කොඳුනාරටි ඇවිල්ලා කුඩා පරිමාණයේ ව්‍යවසාය කේන්ද්‍රමයි කොඳුනාරටි. ඉතින් නිර්මාණශීලී භාවයේ තියෙන ව්‍යවසායකත්වය මේ හැකියාව තරුණ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානය කරපු කුඩා ව්‍යාපාරිකයින්ගේ මේ ප්‍රදර්ශනය අද දින අපි දැක නරඹ ගත්තා. ඇත්ත වශයෙන්ම අපේ ග්‍රාමීය ප්‍රදේශවලින් විවිධ දක්ෂතා තියෙන උදවියට ආදායම් මාර්ග ඒ වගේම ස්වයං රැකියා ඒ අයගේ නිෂ්පාදනවලට හොඳ වෙළඳපොළක් ඒ හැම එකක්ම ඇති කිරීම මේ ප්‍රදර්ශනයෙන් බලාපොරොත්තු වෙලා තිබෙනවා. අද අපි මේ කුඩා ව්‍යාපාරිකයින් මුණ ගැහුණාම අපිට දැනගන්න ලැබුණේ ඉතාම කුඩාවට පටන්ගෙන අද ක්‍රමානුකූලව දියුණු මට්ටමට යන්නට ඕනට පුළුවන් වෙලා තිබෙනවා. මේ අමාත්‍යාංශයේ හරහා ලබා දෙන පුහුණුව ඒ වගේම තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය සැලසුම් ඒ හැම එකක්ම ඕන්ට හොඳ දිරියක් වෙච්ච බව ඒ හැම කෙනෙක්ගෙම ප්‍රකාශ වුණා. ඉතින් අද ඉහළම මට්ටමට ඒ හැම නිෂ්පාදනයක්ම ගෙන එන්නට ඒ අයට පුළුවන් වෙන්න මේ අමාත්‍යාංශයෙන් ලැබිච්ච සහයෝගය හැම කෙනෙක්ම අගය කරා. අපි දැක්කා කොයිතරම් දක්ෂ නිර්මාණ තියෙනවද කියලා. ඒ වගේම සුළුවට පටන්ගෙන විශාල ඉදිරි ගමනක් එන්න පුළුවන්කම ලැබිලා තියෙනවද කියලා. ඒ නිසා මේ ව්‍යවසායකයින්ට ලබා දෙන පුහුණුව ඒ වගේම අවශ්‍ය වෙළඳපොළ සකස් කර දෙන එක ඒ වගේම ඔවුන්ගේ දැනුම වර්ධනය කරලා දෙන එක ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ඒ සියලුම ඥාණය ව්‍යාපාරික ඥාණය මේක කළමනාකරණය කරලා ඉස්සරහට යන්න දෙන ධෛර්යය තරුණ කටයුතු අමාත්‍යාංශයෙන් සිදුවෙන ආකාරය ගැන අපි සතුටටපත් වෙනවා.
කටයුතු අමාත්‍යංශයෙන් සංවිධානය කරන කුඩා ව්‍යාපාරිකෙන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රදර්ශනයේ දෙවැනි දිනේ අදයි අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ ප්‍රදර්ශන තුලින් අපේ දේශීය නිෂ්පාදනය ඒ වගේම දේශීය නිර්මාණ අපි වෙළඳපොළට ගිහිල්ලා ඒ කුඩා ව්‍යවසායකින් ශක්තිමත් කරලා අපේ ආර්ථිකයට ඒගොල්ලන්ව සහභාගී කරගන්න අපි බලාපොරොත්තු වෙනවා මේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ලබා දෙන පුහුණුව ඒ වගේම අපි බැංකු පද්ධති එක සහයෝගයෙන් වැඩ කළ ඒගොල්ලන්ට මුදල් ලබා දීලා ඒ තුලින් අපේ දේශීය නිෂ්පාදනය දේශීය වශයෙන් නෙමෙයි ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරියේදී ගෙනියන්න ඒගොල්ලන්ව දිරිමත් කරලා ඒගොල්ලන් ඉස්සරහට තව තවත් වැඩියෙන් ශක්තිමත් වෙලා යන්නට ඒගොල්ලන්ට අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන්ම මෙම තරුණ කටයුතු අමාත්‍යාංශය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යටතේ එතුමාගේ කැබිනට් අමාත්‍යය යටතේ තියෙන්නේ ඉතින් එතුමත් අපිට උපදෙස් දීලා තියෙන හැම වෙලාවෙම දේශීය නිෂ්පාදන දිරිගන්වලා ඒගොල්ලන්ට ශක්තිමත් කරලා විශාල ආර්ථික පෙරලියකට යන්නට ඒගොල්ලන්ව සූදානම් කරන්න කියලා තරුණ කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙර මැතිතුමාගේ මග පෙන්වීම පරිදි ව්‍යවසාය 2015 ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමා බණ්ඩාරනායක ශාලාවේ මේ වෙනකොට පැවැත්වෙනවා ඒ වෙළඳ ප්‍රදර්ශන කුටි බොහොමයක් අපි දැකලා බලා කියාගෙන ඒ උදවියත් එක්ක කතා කරලා බලපුවාම අපිට තේරුම් ගියා අපේ රටේ විශේෂයෙන්ම දේශීය ආහාර දේශීය නිෂ්පාදන තුලින් අපේ රට සම්පෝෂිත කරගත හැකි මට්ටමකට ගේන්න පුළුවන් කියලා විශේෂයෙන්ම අද වගේ කාලෙක ආහාර පිළිබඳව විශාල ප්‍රශ්නයකට අපි අභියෝගයකට මුහුණ දීලා ඉන්නේ විෂකාරක නැති ආහාර ලබා ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා වස විස යොදන්නේ නැති ආහාර නිෂ්පාදනය කිරීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉතින් අපේ රටේ තියෙන මහා පරිමාණ සාප්පු සංකීර්ණ තියෙනවල තියෙන අලවි භාණ්ඩ වගේ නෙවෙයි මේ ප්‍රදර්ශන කුටිවල තිබෙන නිර්මාණාත්මක අලවි භාණ්ඩ විශේෂයෙන්ම ඉතා කුඩා පරිමාණයෙන් ගම්බද මට්ටමින් ව්‍යාපාර කරන උදවියගේ නිෂ්පාදන අපිට තේරුම් ගිය දේ තමයි බොහොම අවංක වේවා වස විස යොදන්නේ නැතුව ශරීර සෞඛ්‍යයට හිතකර ආකාරයට තමයි ඒව නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒකම ඉතාමත්ම සුළු මුදලක් සුළු ප්‍රතිශතයක් ලාභාංශ වගේ තියාගෙන අර මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වගේ ලොකු ලාභ මුදල් තියාගෙන නෙවෙයි ඒගොල්ලෝ හුඟක් දුක් මහන්සි වෙලා ඉතාමත් සුළු ප්‍රතිශතයක ලාභයක් තියාගෙන මේවා අපේම ජනතාවට අලෙවි කරන්නේ බොහොම ලෙන්ගතු කමකින් සෙනෙහසකින් යුතුව ජාතියක් විදියට එකට ගොඩනැගීමට තිබෙන ආශාව බලාපොරොත්තු ඒගොල්ලන්ගේ ළඟ තියෙනවා ඒ වගේම අපේ රටේ තියෙන තරුණ අසහනයට විරකියාවේ ප්‍රශ්නවලට
හොඳම උත්තරයක් විදියටත් මම දකිනවා මේ වගේ නිෂ්පාදන කටයුතු ධෛර්යමත් කිරීම. ඒ සඳහා විශේෂයෙන්ම ඒ උදවියකින් ප්‍රකාශ වුණා අපේ වර්තමානයේ තරුණ කටයුතු අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මේ කටයුතු සංවිධානය කරලා ඒගොල්ලන්ට ලබා දෙන අනුග්‍රහය පිළිබඳව ලොකු සතුටක් ඒගොල්ල ළඟ තියෙනවා. මම විශ්වාස කරනවා මෙම මෙවැනි ප්‍රදර්ශන කොළඹ පමණක් නෙවෙයි රටවටේ ගිහිල්ලා ප්‍රචලිත කරොත් අපේ ග්‍රාමීය ජනතාවට විශාල සේවයක් වෙනවා. වගේම අපේ රටේ ආහාර අනුභව කිරීම තුළින් ජනතාවට වැළඳෙන හුඟක් රෝග නිවාරණය කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ඉන් ඔබට ගිහිල්ලා ජාත්‍යන්තරයට ගෙන යා හැකි නිෂ්පාදන මේ තරුණ ග්‍රාමීය ඒ ජනතාවගේ ඒ නිෂ්පාදන ඉතා ප්‍රමිතියකින් යුක්ත බව අපිට අධීක්ෂණය කරන්න ලැබුණා. ඒ සඳහා අපි විශ්වාස කරන අමාත්‍යාංශය වශයෙන් අපේ ඇමතිතුමා ඉදිරියේදී ජාත්‍යන්තරයට පවා මේ නිෂ්පාදන ගෙනහිල්ලා ඒ උදවියට ඒගොල්ලන්ගේ වෘත්තීය ජීවිත සාර්ථක කරගන්න උදව් කරනවා. වගේම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නතාවය ආරක්ෂා කරගන්නටත් එමගින් සහයෝගයක් ලබා දෙයි කියලා.